මූනත් මතකදන්න ඇන වගේ මේ ඒකරන ම මේ කල්පන කරේ ඇමරිකාවට කැප්ටන් ඇමරිකා ඉන්න අප්‍රිකා පැත්තර කියොත් ගොබන්ඩ රජ්ජුරු ලැක් පැන්ත ඉන්න එච්චර ඔන්න අල්ලු පරට කියත් ඉන්දියාවටත් ප්‍රශ්වාගේ කට්ට ඉන්නවා ඒත් අපි ලංකාවට අපිට වීරෙක් නැද්ද ෆිම්සලට ටීසිරිසට කොමික්කට ආදරක නොබර හැමෝම ආදරය පිරිගන්න ටසිෆයි ෆිම් සලින්ගෙන අලුත්ම විඩියට ඇතනම් අපිට බීරෝ නැද්ද ඇතන අපේට ගොඩක් ලොකු වීර ගොඩක් ඉන්න ලෝක ඕනම තැනට ගිහිල්ලා බයනතු කියන්න පුවා ලෝක හොඳම මානුෂය හමුදාව ඉන්න ලංකාවටගෙන අපට කියන්න හැබැ අපි කතා කරන්න ඇන්න මේ මානුෂය විරුවන් කරන්නම ෆැන්ටසි ලෝක ඉන්න බීරෝ ගැන අප YouTube චැනල් එක ඇතුලේ අපි ඔයගලන්ගේ ගොඩක් කට්ටිය ගැන කතා කරලා තිනවනේ බැට්මෑන්ද ජෝකර්ද තානොස්ද අයන්මෑන්ද ඔය එකීමේකී නොකී ගොඩක් කට්ටිය ගැන කතා කරලා තියෙනවා හැබැයි මේ කවුරුත් අපේ රටේ කට්ටිය නෙමෙයි ඉතින් අපේ රටේ වීරයෝ ඇත්තම නැද්ද එහෙනම් අද අපි එක ගැන හොයන් යමු PC5 අලුත්ම වීඩියෝ එකෙන් ඉතින් මේ වගේ ෆිල්ම්ස් වලට TV series වලට Marvel DC Harry Potter ඔය ඕන දෙයකට කැමති නම් එන්න අපිත් එක්ක එකතු වෙන්න බලලා තියෙන අතුපාඩ බටන් එක subscribe කරන්න තව පොඩ්ඩේ නමතකෙනවා ඔබන්ට කිව්වෙස් ගොඩක් ලෑස්ති කරලා තියෙන හැබැයි ඉතින් මේකට පොඩි දෙයක් ඔබන්න කරන්න ඒ තමයි අපේ සීලා ලයින් IT page එකයි PTC 5 films page එකේ දෙකම like කරලා තියාගන්න ඉස්සරහට මේ වගේ විස්තර ඔක්කොම ඒ page එකෙන් අපි ඔබන්ට ගෙනා දෙන්නවා ලංකාවේ නම අරංගිය වීඩියෝ කිහිප දෙනෙක් ඉන්නවා කියලා මම අපි කලින් වීඩියෝස් දෙකකදී විතරම කියලා දෙනවා විශේෂයෙන් මේ Marvel Press 1 එක ගැන කරපු වීඩියෝ එකේදී ඒ වගේම මේ ඊයේ පෙරේදා කරපු මේ DC කියන පවර්ෆුල්ම හීරෝ කෙනෙක් පිච්ච ලුසිෆර් ගැන කරපු වීඩියෝ එකේදී ඉතින් මේකේදී ගොඩක් කට එල්ලපු දෙයක් තමයි අනේ අයියේ මේක ගැන කතා කරන්න ප්ලීස් මේක ගැන කතා කරන්න කියලා ඉතින් ඒකින් දැන් ස්නයිඩර් කට් එකේ දෙවෙනි වීඩියෝ එඩිට් කරලා ඔක්කොම ලෑස්තිලා තිබ්බත් අපි කට්ටිය ගොඩක් ඉල්ලලා තිබ්බ හින්දා මම හිතුවා නෑ මේ වීඩියෝ එක ඔයගන්ට මුලින්ම ගෙනල්ලා දෙනවා කියලා ඉතින් මාවල් වීර කතා පොත පෙල්ලගෙන යද්දී අපේ ලංකාව ඉස්සරහින් අපිට මාවල් එකේ චරිත දෙකක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනින් එක්කෙනෙක් සුපර් හීරෝ කෙනෙක් ගන්න මේ හැබැයි සුපිරි විලන් කෙනෙක්. ඒ වගේම අනිත් කෙනා අපි දන්න කියන සුපිරිම කැරක්ටර්ස් දෙකද විශේෂයෙන්ම ඔයාලා ආදරය කරන කැරක්ටර් එකක ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් වෙලා හිටපු හරි අපූරු කැරක්ටර් එකක්. ඉතින් අපි කාගෙනද මුලින්ම කතා කරන්නේ? ඉතින් පස්සේ ආපු අඟට වඩා මුලින් ආපු කන ලොකුයි කියලා කියනවනේ. ඒකින්ද අපි මුලින්ම Marvel එකේ මුලින්ම කතා කරපු එක්කෙනා ගැන කතා කරමු. ඉතින් ඒ තමයි සුවිත් සෙන්නක. සේනානායක නෙමෙයි සෙන්නක. ඉතින් අපි සාමාන්‍යයෙන් කැරක්ටර් රිවියුවක් ඕගලන්ට කියෙද්දි ඒ කැරක්ටර් එකේ බෑක් ස්ටෝරි එක ගැන අපි කතා කරමු. හැබැයි අපිට මේ සෙන්නක ගැන කතා කරද්දී ආගේ ලොකු බෑක් ස්ටෝරි එකක් හොයන්න හම්බෙන්නේ නැහැ. ඉතින් මේ සෙන්නකව 1993 දී අන්කෙනෙක් X-Men කොමික් සීරීස් එකේ තමයි පළවෙනි පාර දැක ගන්න හම්බෙන්නේ. ඉතින් ස්කොට් ලැබෙන් ඒ වගේම ජොහන් රොමිටෝ මේ දෙන්නට පිංසිද්ධ වෙන්න තමයි සුවිත් සෙන්නක කියන කැරක්ටර් එක අපිට ලංකාවේ නමින් මුලින්ම ලියා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙයාව මම කියන්නේ අපිට ලොකු බෑක් ස්ටෝරි එකක් බලා ගන්න හම්බෙන්නේ නැහැ කියලා. ඉතින් ෆේබියන් කෝටෙක්ස් කියන මියුටන්ට් එයාගේ කණ්ඩායමෙච්ච ඇක්ලොබරේටස් කියන කණ්ඩායමට මියුටන්ස්ලා හොයන් යන ගමනේදී තමයි එයාට මේ සුවිත් සෙන්නක කියන මියුටන් ගැන ආරංචි වෙන්නේ. ඉතින් ෆේබියන් යාගේ කණ්ඩායමට සෙන්නකව එකතු කරගත්තා. හැබැයි කවුරුත් නොදන්න දෙයක් තිබ්බා. ඒ තමයි මේ සෙන්නක ගැන තවත් කට්ටියක් අහගාගෙන ඉතියි. ඒ තමයි අපේ ෂීල්ඩ් ආයතන. ඉතින් මේ සෙන්නක මේ ෆේබියන්ගේ කණ්ඩායමත් එක්ක එකතු වෙලා දවසක් යනවා මියුටන්ට්ස්ලා ඉන්න පාසලකට පහර දෙන්න. අතන පහර දෙන්න නෙමෙයි මෙතනට යන්නේ මේ මියුටන්ස් පාසලේ ඉන්න ළමයිත් ඒගොල්ලන්ගේ කණ්ඩායමට එකතු කරගන්න පුළුවන් කියලා බලන්න. හැබැයි ඔන්න ඔතනින් තමයි වැඩේ වැඩින්නේ. අපි ආදරය කරන X-Men කැරක්ටර් එක ආදරය කරනවා මම දන්නේ කොහමද X-Men කැරක්ටර් අපි ආස කරන X-Men කැරක්ටර් එකක් කිමු මිච මැග්නීටෝ එනවා මෙතනට ඉතින් මැග්නීටෝ මේ ෆේබියන්ව අයින් කරලා මේ කණ්ඩායමේ නායකයා වෙලා මේ කට්ටිය යාගේ පැත්තට ගන්නවා හැබැයි අපි සාමාන්‍ය කඩ කතාවට කියනවනේ කලින් ආණ්ඩු වෙච්ච කරපු දේවල් මේ ආණ්ඩු කරන්න දෙන්නේ නැහැ කියලා ඒ වගේ මේ සෙන් එක එයාගේ කලින් ෆේබියන් එක කරපු දේවල් වලට මැග්නීටෝ එච්චර කැමැත්තක් දක්වන්නේ නැහැ ඒකින්ද සෙන් එකට මේ මැග්නීටෝ එච්චර දිරවන්නේ නැහැ ඒකින්ද මේ මැග්නීටෝට විරුද්ධව සටන් කරන්න සෙන් එක ඉදිරිපත් වෙනවා ඉතින් මැග්නීටෝ ගැන කතා කරන දෙයක් නැහැ ඔයගොල්ලන් දන්නවනේ මැග්නීටෝ කියන්නේ කවුද කියලා ඉතින් මැග්නීටෝට මේ සෙන් එකව මරන්න යන්නේ ඉතාම සුළු වෙනවා
ඉතින් ලංකාවේ වීරය පටන් ගත්ත ගමන් මැරෙනවා නෑ කොහොමද තාම යන්නේ පවර්ස් ගැන කතා කරේ නෑනේ ඒක තමයි මෙතන තියෙන ඉන්ටරෙස්ට් මැද ඉතින් මම කියවනේ මේ සෙන් එක ගැන තවත් කට්ටියක් ඇහගෙන ඉඳගෙන ඒ තමයි ෂීල්ඩ් එක ඉතින් ෂීල්ඩ් එක මේ සෙන් එකගේ බොඩි එක අරන් ගිහිල්ලා මෑගේ පවර්ස් පාවිච්චි කරලා මෑව ආයෙත් රිකවර් කරලා ගන්නවා ඉතින් ෂීල්ඩ් එකට පින් සෙද්ද වෙන්න සෙන් එක ආයෙත් එනවා ඇවිල්ලා මේ මැග්නීටෝගේ පස්සෙන් යාම මරුපු පලිය ගන්න සෙන් එක යනවා හැබැයි සෙන් එකට තේරෙනවා මේ මැග්නීටෝ කියන්නේ ඇත්තට ලේසි පහසු කෙනෙක් නෙමෙයි කියලා ඒකින් මැග්නීටෝගේ හොඳම යාළුවෙක් පිට මේ ෆොරෙස්ටර් කෙනාව මරන් යනවා හැබැයි මෙතනදි වෙන්නේ සෙන් එකත් හිතපු නැති දෙයක් ඔබන් කේබල් ගැන දන්නවනේ ඩෙඩ්පූල් 2 බලලා තියෙනවනේ ඩෙඩ්පූල් 2 එකේ හිටපු මේන් එක ඉතින් මේ කේබල් එක එකතු වෙලා මෙල්ලි සෙන් එක දෙවෙනි පාරක් මරනවා ඉතින් ආයේ මේ සෙන් එක යන තවසට පින් සිද්ධ වෙන්න ආයෙත් එනවා ඉතින් ඔය වගේ අපිට එක එක ඉවෙන්ට් වල විශේෂ මේ කණ්ඩායම් එකතු වෙලා පහර දෙන තැන්වලදී අපිට සෙන් එකම කොමික් වලදී බලා ගන්න පුළුවන් ඉතින් අපිට එකපාර බලා ගන්නවා සයන්ස් ලැබ් එකට පහර දෙන්න යනවා ඒ වගේම කේබල් එයාව මරපු එකේ පලිය ගන්න කේබල් වල මරන්න යනවා හැබැයි මෙතනදී නම් යට කේබල් වල මරන්න හම්බෙන්නේ නැහැ හැබැයි කේබල් හිටපු දූපත සම්පූර්ණයෙන් විනාශ කරනවා ඔයගේ එක එක ඉවෙන්ට් වලදී අපිට මේ සෙන් එකම කොමික් වලදී බලා ගන්න පුළුවන් වෙනවා ඉතින් මේකට පස්සේ අපිට සෙන් එකව කාලයක් කොමික් වලදී බලා ගන්න බැරි වෙනවා. ඉතින් ගොඩක් කට්ටිය හිතුවා සෙන් එක ඇත්තටම මැරුණා කියලා. හැබැයි ආයෙත් 2009 දී ආපු එක කොමික් සීරීස් එකේදී අපිට බලා ගන්න පුළුවන් සෙන් එක සෙලින් කියන කෙනත් එක්ක එකතු වෙලා යුටෝපියා. ඒ කියන්නේ මේ මියුටන්ට්ස් ලා ඉන්න ලොකුම ජනපදයට පහර දෙන්න යනවා. ඉතින් අපි මේ ඉවෙන්ට් එක නම් කරනවා නෙක්‍රෝෂා ඉවෙන්ට් කියලා. මෙතනදී සෙන් එකට අපි ගන්න කියන X-Men characters කිහිපයක් එකම සටන් කරන්න හම්බෙනවා. ඔන්න ඔතනින් තමයි ඔබන X-Men වල ආදරය කරන character එක උනේ. බුල්වරින් හම්බෙන. ඉතින් සෙන් එක මේ බුල්වරින් එක්ක මොහොතකට මොහොත සරණක් ඇති වෙනවා. ඉතින් මෙතනදී බුල්වරින් සෙන් එකගේ බෙල්ලම කපලා දානවා. ඉතින් එදායින් පස්සේ අපිට සෙන් එකව ආයෙ කොමික් වලදී දැක ගන්න හම්බුනේ නැහැ. ඉතින් ඒ වගේම මම ඔයගොල්ලන්ට කතා කරන්නේ නැහැ මේ සෙන් එකේ තියෙන පවර් එක මොකක්ද කියන්නේ. ඉතින් සෙන් එකේ තියෙන ප්‍රධානම පවර් එක තමයි සෙන් එකට පුළුවන් කෙනෙක්ව භෞතිකව කියන්නේ ෆිසිකලි ටච් කරලා ඒ කෙනාගේ ජීව ශක්තිය උරා ගන්න. ඉතින් මේක යාට මැරුණට පස්සේ කරන්න බලන්න. ඒකින් දැක් තමයි සෙන් එක මැරුණට පස්සේ යව ආයෙත් ජීවත් වෙලා ඉන්නේ. ඒ වගේම තමයි යාට හොඳ හීලින් ෆැක්ට් එකක් වගේම සුපර් ස්ට්‍රෙන්ත් එකක් තියෙනවා. ඒ වගේම තමයි සෙන් එක ගැන කතා කරද්දී අමතක කරන්න බැරි දෙයක් තමයි එයාගේ මේ වෙපන් එක. ඒක ගන්න බලා ගන්න පුළුවන් මෙයාගේ අර අපි වොන්ඩර්මන් එකේ වොන්ඩර්මන්ගේ කසය වගේම ලණුවක් නැත්නම් කසයක් වගේ දෙයක් මෙයාගේ අතේ තියෙනවා. ඉතින් මේකෙ දිග යාට යාගේ මනසින් පාලනය කරන දිග අඩුවෙඩි කරගන්න පුළුවන්. ඉතින් මේක කවර කෙනෙක් අල්ලගත්තොත් ඒ කෙනාගේ ස්නායු අකර්මණ්‍ය කරලා ආච්චභාගේ තත්ත්වෙටම පත් කරන්න සෙන් එකට පුළුවන්. කොහොමද? හිතුවලට පවර්ෆුල් කැරක්ටරයක් නේද? ලංකාවේ නම් මාවල ලියලා දෙන්නේ. හරි එහෙනම් අපි ඊළඟ කෙනාට කතා කරමු. ඉතින් මේ කෙනා නම් ගෑනුයි. ඔවුන්ติම කලින් කෝනේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් කියලා හිතුව කෙනෙක් කියලා. ඉතින් මෙයාගේ නම තමයි අමර පෙරේරා. නිකන් අමර පෙරේරා නෙමෙයි. ડોක්ටර් අමර පෙරේරා. ඉතින් මෙයාගේ අපිට සෙන් එක වගේම ලොකු බෑක් ස්ටෝරි එකක් හොයාගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් මෙයා ලංකාවේ හැදිච්ච වැඩිච්ච භෞතික විශේෂඥ වෛද්‍යවරයෙක්. ඉතින් මෙයා විශේෂ වෙන්නේ කියලා මම හිතනවා ඉතින්. ඉතින් මෙයා බේතක් හොයාගන්නවා මේ අපි කොමෙක් කර දකින්න බාහිර භාගයක්ම ඉවර කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ නිව්ටන්ස් ලගේ ජානවල තියෙන පවර් එක. එහෙම නැත්නම් නිව්ටන්ස් ලගේ ඇබිලිටි එක නවත්තන්න පුළුවන් බේතක්. හැබැයි මෙයා මේක හදන්නේ නැහැ. මොකද එයා දැනගන්නවා මේ දේ ඇදුවොත් මේ නිව්ටන්ස්ලාට වෙන දේ. ඉතින් ඒකින්ද මෙයා මේක තියරි එකක් විදිහට එයාගේ ඔළුවේ තියාගන්නවා. හැබැයි එයා බේතන හදන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය අතරේ එයා යනවා ඩුබායි වලට. ඩුබායි වලදී එයාට එක හරි අපූර්ව කැරක්ටරයක් හම්බෙනවා. ඔබ හිතන්නේ කවුද කියලා? ඔන ආදරය කරන කැරක්ටරයක් තවලිසියෝ I love you 3000. එහෙම නැත්තම් ටෝනි ස්ටාර්ක්. ඉතින් ටෝනි ස්ටාර්ක්ව ඩුබායි වලදී මේ ડોක්ටර් අමර පෙරේරාට හම්බෙනවා. ඉතින් මේ හමුවීම කොච්චර දුර දිග යනවද කියනවනම් මේක රිලේෂන්ෂිප් එකක් දක්වා යනවා. ඉතින් ડોක්ටර් අමර පෙරේරාට ඇට ෆස්ට් කිසිල පව හම්බෙන්නේ ටෝනි ස්ටාර්ක්ගේ. ඉතින් ටෝනි ස්ටාර්ක් කියන කතා කරන දෙයක් නෑ. එයාගේ අනිත් රිලේෂන්ෂිප් වගේම කාලයක් යද්දි මේ ડોක්ටර් අමර පෙරේරාත් එක්ක තිබ්බ රිලේෂන්ෂිප් එක බ්‍රේක් ඩවුන් වෙනවා. ඉතින් ඊට පස්සේ මේ හැම දෙයක් නැපස්සේ අමර පෙරේරා ආයෙත් ලංකාවට එනවා. ඉතින් මෙහෙම කාලයක් යද්දි ડોක්ටර් අමර පෙරේරාට අපි දන්න කියන තවත් හරි අපූර්ව කැරක්ටරයක් හම්බෙනවා. ඒ තමයි වික්ටර් වොන් ඩූම් කියන කෙනා. එහෙම නැත්නම් පසු කාලිනව මාවල් වලට, ඇවෙන්ජර්ස් වලට, පෙන්ටෙන් වලට ඉතාමත් වැදගත් විච්ච ડોක්ටර් ඩූම් කියන කෙනා බවට පත් වෙන පුද්ගලයා. ඉතින් මේ දෙන්නගේ සම්බන්ධතාවය නිසාම වික්ටර් එයාට කේම්බ්‍රිජ් එකේ විශ්වවිද්‍යාලේ පාව පාවිච්චි කරන්න අවසර ලබා දෙනවා. ඉතින් මේ සම්බන්ධතාවය වික්ටර් එයා ડોක්ටර් ඩූම් වුණාට පස්සෙත් තියෙනවා. මේකින්ද ડોක්ටර් අමරපෙරේරාට හැම වෙලේම ෂීල්ඩ් එකේ ප්‍රශ්න කිරීම වලට පවණක් වෙනවා. ඉතින් ඔන්න ඔය අතරේ ආයෙත් ටෝනි ස්ටාර්ක් එනවා මේ ડોක්ටර් අමරපෙරේරාව හොයාගෙන. හැබැයි
හැබැයි ඩොක්ටර් අමරපේරේ නම් මේ ටෝනි ස්ටාර්ක් ආයේ එයාගේ ජීවිතේට ලං කරගන්න කැමති වෙන්නේ නැහැ. ඉතින් ඔහොම යද්දි ඩොක්ටර් අමරපේරේට ළමේ කමෙන්ට් පාව වෙනවා. ඉතින් ඔයාලා හිතන්නේ ඩොක්ටර් අමරපේරේට ළමේ කමෙන්ට් කාගේ අතින්ද? ටෝනි ස්ටාර්ක් ගෙන්ද? ඩොක්ටර් ඩෝනි ගෙන්ද? මම හිතන්නේ අනිවාර්යයෙන් පළවෙනි කෙනා කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේ විදිහට 2005 දී ඉන්විසිබල් ලයන් මෑන් කොමික් සීරීස් එකෙන් හඳුනන දුන්න ඩොක්ටර් අමරපේරේගේ ආයෙත් අපිට කතා කරන ඉස්සරහට දකින්න හම්බෙන්නේ නැහැ. ඔන්න ඔයගොල්ලන් හැමෝම ඉල්ලපු ලංකාවේ මාවල් කැරක්ටර්ස් ගැන කතා කරමු වීඩියෝ එක ඔයගොල්ලන්ට ගෙනාවා. හැබැයි තව ඉස්සරහට අපිට හිතන්න බෑ තව සමහරට අලුත් කැරක්ටර්ස් ඉන්න පුළුවන්. ඉතින් මේ වගේම තවත් ඒෂියන් කැරක්ටර්යක් තමයි ශංෂි කියන්නේ. ඉතින් එයාගේ ෆිල්ම් එක අපිට ඉස්සරහට බලා ගන්න පුළුවන්. එයාගෙන ප්‍රිවියු එකක් අනිවාර්යයෙන්ම ඔයගොල්ලන් ඉස්සරහට ගේන්න. ඉතින් කලින් කිව්වනේ අපේ ගිව්වේස් ගැන. ඉතින් ලෑස්තිලා ඉන්න අපේ සිල්වනා IT පේජ් එකයි ඒ වගේම TC5 ෆිල්ම්ේ පේජ් එක මේ පේජ් දෙකම ලයික් කරලා තියාගන්න. ඉතින් මේ වගේම තවත් අලුත් රසබර අරුත් කතා නොකරපු දෙයක් ගැන අපි ඉක්මනටම කතා කරමු. ඉතින් මේ වගේම තවත් අලුත් වීඩියෝ එකක් හම්බෙමු. ඉතින් මේ අපර පෙරට ළමයෙක් හම්බෙන්නේ මේ ටොයි ස්ටාර් ගින්නේ මේ වික්ටර් ඩූන් ගින්න.